සිංහල අලුත් අවුරුද්ද මවාදෙන සුන්දරත්වය විශේෂයෙන්ම ඒ සාධාරණත්වය හැමෝටම එකාසුව එකවන්ව ජීවත් වෙන්න පුළුවන් කියන එකමුතු ස්වභාවය මේ සියල්ලම ගත්තොත් දැන් සිංහල අලුත් අවුරුද්දත් එක්ක බැඳිච්ච ගොඩාක් කාරණා තියෙනවානේ ගොඩාක් විශේෂතා තියෙනවා ඒ වගේම ගොඩාක් මිහිරි ගුණාංග තියෙනවා මේ හැමදේම එකතු වෙන තැන තමයි සිංහල අලුත් අවුරුද්ද නිර්මාණය වෙන්නේ දැක්කනේ ගීතයත් රූපවාහිනී නිර්මාණයක් ඉතින් මෙහෙම නිර්මාණයක් එක්කම මේ සාධාරණ සමාජයක් යුක්තිගරුක සමාජයක් ඔය සිංහල අවුරුද්ද දවසේ විතරක් 14 වෙනිදා විතරක් කතා නොකරන එතනින් එපිටට ගියාම මුළු රටට එතනිනුත් එහා සාගරිනුත් එහා ගියාම මුළු ලෝකයටම සාධාරණත්වයේ උදසාවන සමාජයක් වෙනුවෙන් තමයි සමහර මිනිස්සු තමන්ගේ ජීවිතේම දිය කර හරින්නේ කැප කරන්නේ එහෙම දෙන්නේ අපිත් එක්ක ඉන්නවා එකත් කරගත්තොත් වෛද්‍යවරුන් දෙපළක් හැබැයි හැම විටම මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් සාධාරණ කොමද හැමෝටම ඒ සෞඛ්‍ය ප්‍රතිලාභ ලැබිය යුත්තේ යනාදී කරුණු රාශියක් පිළිබඳව ඔවුන් නිතරම සිහි කල්පනා වෙන්න ඉන්නවා මේ නිසා තමයි අද දවසේ ලෝක සෞඛ්‍ය දිනය සමරන මොහොතේ දවසේ අපි ඔවුන් දෙපළව සම්බන්ධ කරගන්නේ අපේ කතාබහට ප්‍රථමයෙන්ම මම පාලිත අබේකෝන් වෛද්‍යතුමාව ගෞරවයෙන් පිළිගන්නවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අග්නි දිග ආසියානු කලාපයේ විශේෂ නියෝජිතවරයා ආයිබෝන් ඔබේ පැමිණීම ගෞරවයක් ඒ වගේම අපිත් එක්ක ඉන්නවා පද්මා ගුණරත්න වෛද්‍යතුමිය ස්නායු වෛද්‍ය විශේෂඥවරියක් අය ඔබ හොඳින්ම දන්නවා ඒව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපතිතුමිය ආයිබෝන් ඔබේ පැමිණීමත් ගෞරවයක් හොඳයි අපි එහෙනම් මේ පාරමි සදාන් කරා වගේ අද ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් අපේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක නිසා අපි මෙවර තේමාව මොකද්ද? මේන් අදහස් වෙන්නේ මොකද්ද? මේ අදහස කොහොමද සමාජගත වෙන්නේ? සමාජගත වීම අරහා මොන වගේ දෙයක්ද ලැබෙන්නේ? මේ අපි තේමා පාඩයෙන් අපි අදහස ප්‍රකාශ කරමු වෛද්‍යතුමනි. ඔව්. සුබෝදේශන. සුබෝදේශන. බොහොම ස්තුතියි රූපවාහිනියටත් ඔබත් දෙපළටත් මේ වගේ සාකච්ඡාවක් මෙහෙම සංවිධානය කිරීම ගැන. දවසෙන් මගේ මිත්‍ර විශේෂඥ වෛද්‍ය පද්මගුණරත් මහත්මියටයි මට කිව්වා මෙහෙම එනවා අපි මේක ගැන පොඩ්ඩක් කතා කරමු ලොකු හොඳ අවස්ථාවක් මම මේ ලෝක සෞඛ්‍ය අම්මගේ අනිත් සගේන්ටත් ඔක්කොටම කිව්වා ඒගොල්ලෝ පණිවිඩ දෙකක් දෙන්නත් කියලා කිව්වා ඒකම අන්තිමට දෙන්නම් ඇත්ත වශයෙන්ම ලෝක සෞඛ්‍ය දිනය කියන එක හැමදාම හැම අවුරුද්දෙම අප්‍රේල් 7 වෙනිදා තමයි යෙදෙන්නේ ඒකට හේතුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පටන් ගත්තේ ආරම්භ කෙරුවේ 1948 ඒක නීතියක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ ඒක ප්‍රතිෂ්ඨාපනය කෙරුවේ අප්‍රේල් 7 වෙනිදා. ඔක්කොම මේ පාස් කරලා කියලා ඒක නීතියක් වශයෙන් මේ ස්ථාපනය කෙරුවේ අප්‍රේල් 7 වෙනිදා. ඒ නිසා හැම අවුරුද්දෙම ඒක සමරනවා. පළවෙනි ලෝක සෞඛ්‍ය දිනේ පටන් ගත්තේ 1950. ඊට පස්සේ නොකඩවා දැන් අවුරුදු 71 මේ 71 වෙනිවරට හැම අවුරුද්දෙම මේ දිනය සමනවා ඒ දිනය මම වචනයක් කියනවා දිනය වැදගත් නමුත් දිනය පමණක් නෙමෙයි වැදගත් පැහැදිලි දිනය ඇත්ත වශයෙන් මේක නිකම් මාක් කිරීමට මේක සඳහා සටහන් කිරීමටයි මේ අවදි කිරීමට නමුත් ඊට වැඩිය දුරට මේ ලෝක සෞඛ්‍ය දිනයේ අදහසක් තියෙනවායි තේමාව ඔබ අහපු ප්‍රශ්නේ රදනජය මේ සැරේ මේ අවුරුද්දේ තේමාව ඉංග්‍රීසියෙන් කිව්වොත් fairer and healthier world කියලා ඒ කියන්නේ ඔබතුමිය කියවාගේ සාධාරණ හා යුක්තිගරුක හා සෞඛ්‍ය සම්පන්න ලෝකයක් කියන එක. දැන් ලංකාවට ආදේශ කෙරුවොත් අපිට කියන්න පුළුවන් සාධාරණ හා නිරෝගී ලංකාවක්. ඒකයි තේරෙ. පුළුල් නමුත් ඒක නොඑක් දේවල් ගැබ් වෙලා තියෙනවා. තව වචනයක් කියන්න ඕනේ මේකේ විශේෂ දෙයක් මොකද හැම අවුරුද්දෙම තියෙනවා කිව්වට 2018 වර්ෂයේ 2018 වර්ෂයේදී හැමදාම මේ ලොකු උත්සවයේ මේ ජාත්‍යන්තර වශයෙන් නැත්නම් ගෝලීය වශයෙන් උත්සවයක් වශයෙන් මේක සමරන්නේ ජිනීවාවල. මොකද ජිනීවාවල තමයි ලෝක සෞඛ්‍ය සංගමේ මූලස්ථානේ තියෙන්නේ. හැමදාම කරන්නේ එතන. නමුත් 2018 දී පළවෙනි වතාවට ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක සෞඛ්‍ය දිනය ජාත්‍යන්තර වශයෙන් මේ සිහි කෙරුවේ උත්සවයේ තිබුණේ ලංකාවේ. විශේෂයෙන්ම ලංකාවේ තිබි අපි මේ අපි කතා කරන්න යන මාතෘකාව නිසා. මොකද ලංකාව ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සාපේක්ෂකව ලෝකෙ හුඟක් රටවලට සාපේක්ෂකව බලනකොට සාධාරණ වෛද්‍ය සේවයක් හා සේවාවක් කියන එක ඒක ලෝකේ මේ ලෝක සෞඛ්‍ය සංගමෙන් බලධාරීන් තීරණය කරලා තමයි ලංකාවට ආවේ. ඒ අවුරුද්දේ තිබුණේ යුනිවර්සල් හෙල්ත් කවරේජ් කියන්නේ අත වශයෙන්ම යුනිවර්සල් හෙල්ත් කවරේජ් කියන්නේ සෞඛ්‍ය ආවරණය මේ
ලෝකයටම ලබා දෙනවා. ලෝකයට ලෝකයටම නැතුව හැම කෙනාටම සෞඛ්‍ය ආවරණයක් දෙනවා කියන. ඒ තේමාව ලංකාවට සුදුසුයි කියලා තමයි ලංකාව තෝරගත්තේ මේ ඒ අවුරුද්දේ ඉඳන් පටන් ගන්න. දැන් මේ අවුරුද්දේ තේමාව අත වශයෙන් මිතින් මේකත් වැදගත් දෙයක්. ෆෙයාර් කියන එකේ තේරුම ඔය ඔබතුමිය කියවාගේ සාධාරණ සාධාරණ කියන එක නොඑක් අයුක්තිය නැති එකක් යුක්ති යුක්තිගරුක ඒ ඔක්කොම එකතු වෙන්න පුළුවන්. ඉතින් ලොකු පුළුල් අදහසක් දෙන්න පුළුවන්. නමුත් අත වශයෙන් මේ ප්‍රධාන කාරණේ ලෝක සෞඛ්‍ය තේමාව අනුව හැම කෙනාටම තමන්ගේ ආදායම් තත්ත්වය, සමාජ තත්ත්වය, ආර්ථික තත්ත්වය, ලෙඩසුව තත්ත්වය ඔක්කොම කොච්චර වෙනස් වුණත් අවශ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් හැම කෙනාටම ලැබෙන්න සලස්සන්න ඕනේ. ඒකයි සාධාරණ කියන්නේ. ඔය වචනේ ඉංග්‍රීසියෙන් කියනවා මේ ඔය ෆෙයා කිව්වට ඉක්විටි කියන මෙතුමිය සමාජයට කලින් කියයි. ඒ වචනේ තේරුම අන්න ඒ වගේ දෙයක්. අපි පස්සේ කතා කරමු මොකද මේ අපි අදහස් කරන්නේ ලංකාවේ කොහොමද මේක බලපවත්වන්න ඕනේ කියලා. ඉතින් ඒ තේමාව තමයි මේ අවුරුද්දේ. ඉතින් මේකෙන් අවසන් වෙන්නේ අද දවසේ මේක ඉවරෙන්නේ නැහැ. අද තමයි පටන් ගන්න වාගේ. මේ අවුරුද්ද පුරාම සාධාරණ හා නිරෝගිමත් රටක් නැත්නම් ලෝකයක් මේ දෙසට ගමන් කිරීමට පුළුවන් තරම් ලෝක සෞඛ්‍යසානේ අනිත් අපේ රටවල් ඔක්කොම එකතු වෙලා මේක එක රටක දෙයක් නෙමෙයි මුළු ලෝකෙම සමාන සමාස දෙයක්. ඒ නිසා නොඑක් නොඑක් වැඩපිළිවෙල් කරනවා මේ අවුරුද්ද පුරාම මේක තහවුරු කිරීමට. ඒකයි ප්‍රධාන කාරණේ. ධනංජය, කොයි හරි ලංකාව ඇතුලේ හදිසි අනතුරකට ලක් වෙන කෙනෙක් හිටියොත් මහමාර්ග අනතුරක් කියමු, ඉක්මනටම ගේනවා රජයේ රෝහලකට ගෙනවහම ඒ කවුද, ඒ මහමාර්ගයේ ඔහු ගමන් කරපු විදිය හරිද, ක්‍රමවේදය හරිද, ඒ වෙලාවේ බීමත් හිටියේද කියන එක ඒ මොහොතේ වෛද්‍යවරු ඇතුළේ ඒ කණ්ඩායම තකන්න ඒක පසුවට සිද්ධ වෙන නෛතික කාරණා. හැබැයි ඒ මොහොතේදී ඔහුගේ ජීවිතය බේරා ගැනීමෙනුයින් ඉතාම වෙහෙස මහන්සියෙන් කටයුතු කරනවා. ඇත්තටම OPD එකකට ගියාම කාටද බෙහෙත් ගන්න බැරි? ඕන කෙනෙක්ට පුළුවන් OPD එකේ ඉඳලා බෙහෙත් ගන්න. ලංකාවේ ගොඩක් දේවල් ගැන අපි දුක් වෙනකොට ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන අපිට සතුටු වෙන්න කාරණා ගොඩක් තියාගෙනයි අපි මේ කතාව ඉස්සරහට ගෙනියන්නේ. පද්මා වෛද්‍යතුමියගෙන් අහන්නේ මම දැන් එක අතකට ඔබ නියෝජනය කරන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපතිතුමිය. මෙවර තේමාව සාධාරණත්වය සහ නිරෝගී ලංකාවක් ලංකාව ඇතුලේ. කොහොමත් අපිට තේරෙනවා සාධාරණත්වයක් තියෙනවා මේ වැඩේ කියලා. ඔබ හිතනවා තවදුරටත් ඒ තහවුරු කළ යුතුයි කියලා. කොහොමද මේ කටයුත්ත කරන්නේ? ඔව්, අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ගත්තොත් එහෙම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මට මේ දැනුයි තීරණේ අපි ස්ථාපිත කරලා තියෙන්නේ 1887. ඒ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයටත් වඩා පරණ අවුරුදු 134ක ඉතිහාසයක් තියෙන වෛද්‍ය සංගමයක්. මේ වෛද්‍ය සංගමයට අපි ලංකාවේ ඉන්න සෑම වෛද්‍යවරයෙක්ම ඇතුළු වෙනවා. විශේෂඥ වෛද්‍යවරු, සාමාන්‍ය වෛද්‍යවරු, රජයේ වෛද්‍යවරු, පෞද්ගලික සේවයේ යෙදෙන වෛද්‍යවරු. එතකොට මේ වෛද්‍ය සංගමයේ මූලිකම කර්තව්‍ය වෙන්නේ වෛද්‍යවරුන්ගේ ඒ නිපුණතා ප්‍රවර්ධනය කිරීම සහ සමාජය මේ සම්බන්ධව යොමු කිරීම කියන එකයි කරන්නේ. එතකොට දැන් අපි මේ අද ලෝක සෞඛ්‍ය දිනය බැලුවොත් එහෙම අපි මේකෙදී අදහස් කරන්නේ අපි අවශ්‍ය එක්කෙනාට අවශ්‍ය දෑ ලබා දීම කියන එක තමයි මේ මූලිකවම වෙන්නේ සෞඛ්‍ය සම්බන්ධව. එතකොට දැන් අපි සෞඛ්‍ය සම්බන්ධව එක්කෙනෙක්ගේ සෞඛ්‍ය බැලුවොත් හැමෝටම මූලික මේ අවශ්‍ය සෞඛ්‍ය අවශ්‍යතා හැමෝටම අත්‍යවශ්‍යයි. එතකොට ඒ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාව අපිට ලබා දීමේදී එක එක්කෙනාගේ අවශ්‍යතා වෙනස්. ඒ වගේම එක එක්කෙනාට ලබා ගැනීමේ හැකියාවන් වෙනස්. එක එක්කෙනාට අපි දැන් උදාහරණයක් විදිහට බැලුවොත් එහෙම ඇක්සෙසිබිලිටි කියන එක යන්න පුළුවන්ද බැයිද කියන එක අපේ දැන් රටේ ගොඩාක් වැඩිහිටි පරපුර වැඩි වෙමින් යනවා. එතකොට මේ වැඩිහිටි පරපුරේ අවශ්‍යතා බැලුවොත් එහෙම ඒගොල්ලන්ට අවශ්‍යතා වෙනස්. ඒගොල්ලන්ට ඒවට ළඟා වෙන්න පුළුවන්ද බැයිද? අපි ගිහිල්ලා තිබ්බට ළඟා වෙන්න බැයි නම් ඒකෙන් ලොකු පළක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඒ සම්බන්ධ දැනුමත් වෙනස්. ඉතින් මේ ලොකු පරාසයක මේ වෙනස අපි ඒක බැලුවොත් එහෙම අපේ රටේ ආදායම මත, අපේ සෞඛ්‍ය මත, අපේ මේ ජෙන්ඩර් එක මත, ගැහණුද පිරිමිද කියන එක මත, බුද්ධිය මත, ඒ වගේම සමහර සමාජයේ තියෙනවා ඒගොල්ලෝ සමාජයෙන් වෙන් කෙරිලා වගේ තියෙනවා. එතකොට ඒ සමාජ කොට්ටාස මත ඒව මත රඳන් නැතුව මේක සමාන සෞඛ්‍ය සේවාවක් හැමතෙම ලබා දෙන්න
අවශ්‍ය කිනාට අවශ්‍ය දෑ ලබා දීමේ උත්සාහය තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වෙනුවෙන් වශයෙන් අපි දීර්ඝ කාලීනව කරගෙන යන්නේ. ඉතින් මේකට අපිට මේ අවුරුද්දේ අපේ තේමාව වෙලා තියෙන්නේ professional excellence towards holistic health care කියලා. ඒ කියන්නේ අපි සෞඛ්‍ය අවශ්‍යතාවල් සැපීමේදී අපි කණ්ඩායමක් විදිහට එකතු වෙලා වෛද්‍යවරු විතරක් නෙමේ සමාජ සේවා නිලධාරීන් අවශ්‍යයි මේකට. ඒ වගේම හෙදියන් අවශ්‍යයි මේකට. භෞතික චිකිත්සක වේදී මහත්වරු අවශ්‍යයි. PHI අවශ්‍යයි. මේ සියල්ලම එකතු වෙලා මේ අපි අවශ්‍ය එක්කෙනාට අවශ්‍යතා සපුරලා සැමෝටම ඒ අවශ්‍ය මූලික අවශ්‍යතා දීමේ කටයුතු කිරීමේ අවශ්‍යතාවය ගැන වැටහීමෙන් තමයි අපි මේ අවස්ථාවේදී ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් දීර්ඝ කාලීනව සෞඛ්‍ය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විදිහට කටයුතු කරමින් යන්නේ. දැන් සෑම පුද්ගලයෙකුටම ඒ සාධාරණත්වය ලබා දීම උදෙසා කටයුතු කිරීමක් කරන එක තමයි වඩා වැදගත් වෙන්නේ. එතකොට සමහර වෙලාවන්වලට පුද්ගලයෙකුට හිතන්නට පුළුවන් ප්‍රදේශ මට්ටමින් මේ දේවල් පිළිබඳ හිතද්දී අඩු වැඩි වශයෙන් යම් යම් ගැටලු මතුවලා තියෙනව නේද කියලා වෛද්‍යතුමනි. දැන් කොළඹ ජීවත් වෙන අපිට පාරමී තියෙන සැප පහසුකම් ගමට යනකොට නැති කොටින්ම ඒ කාලේ ඉඳන් කියන්නේ කොළඹට කිරි අපිට කැටිරි කියලා නිකන්ද. ඉතින් ඒ වගේ එහෙම හිතන්න විතර සාධාරණත්වයේ කියන එකේ වැදගත්කම සැමට බෙදා දීමේදී කොහොමද ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්නේ? ඒක මම වචනයක් මෙතුමිය කියපේකට මම තව වචනයක් එකතු කරුවොත් අපි මෙතන සමහර අය ටිකක් ඕක මිශ්‍ර කරගන්නවා. ඔව්. අර ඊක්වලිටි කියන ඉංග්‍රීසි වචනේයි ඉක්විටි කියන ඉංග්‍රීසි වචනේයි සමාන මේ වටිනාකම් තිබුණාට දෙක වෙනස්. ඊක්වලිටි කියන්නේ දැන් මේක තේරුම් ගත්තාම තේරෙනවා අපිට මොකද අපි කතා කරන්න කියලා. ඊක්වලිටි කියන්නේ දැන් මට කියමුකෝ වතුර බෝතලයක් තියෙනවා. මම වතුර බෝතලයක් ගෙනාවා. ඊක්වලිටි කියන්නේ අපි හතර දෙනාම එක විදියට බෙදා ගන්නවා. ඒක ඒක සමානයි. නමුත් ඔබතුමාට ධනංජයට ඔයා වතුර බීලා නැහැ උදේ ඉඳන් ඔයාට පිපාසය වැඩි. ඒ නිසා වතුර බෝතලේ ඔබතුමාට ලැබෙන්න ඕනේ තුනෙන් හතරෙන් තුනක්. අපි ටික ටික ගන්න ඕනේ. අනේ ඒකයි ඉක්විටි කියන්නේ. ඒක තමයි සාධාරණත්වය කියන්නේ. ඉතින් සෞඛ්‍යයේදී ඉතාමත් වැදගත් මේක. ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය නොඑක් නොඑක හේතු නිසා හැම කෙනාම සමාන වෙන්න බෑ. මොකද ජානමය වෙනස්කම්ගේ සමානම සමාන කියලා දෙයක් නැහැ. නමුත් අපි අසමානයි මේ විෂමතා තියෙනවා කියන්නේ මොකද්ද? වළක්වන්න පුළුවන් දේවල් වළක්වන්න නැති නිසා අසමාන වෙනවා කියන එක වැරදි. යමක් වළක්වන්න පුළුවන් නම් සමාන කරන්න ඒක අපි avoidable inequalities. ඒ කියන්නේ වැළක්විය හැටි අසමානතා අඩු කරුවේ නැත්නම් ඒක අපි කියනවා අසාධාරණයි කියලා. ඉතින් සෞඛ්‍යය තාමත් බැලුවා. ඔබතුමා දැන් අහපු ප්‍රශ්නෙට ඔය ඔය එක ලක්ෂණයක් ලංකාවේ. එක අතකින් බලපුවාම ලංකාව අනිත් මං කියන්නේ අපේ මේ අපේ මේ කලාපයේ විතරක් නෙමෙයි ඔය අනිත් කලාප දිහා බලලා ඇමරිකාව දිහා බලලා සමාහයට නොඑක් මේ කරුණ අතින් අපි ඉතාමත් හොඳට සෞඛ්‍යසේ මොකද කාටවත් ලංකාවේ රාජ්‍ය පාර්මි ගෙදර ඉඳලා කිලෝමීටර් දෙකකට වැඩි දුරක් යන්න ඕනේ නැහැ සෞඛ්‍ය පහසුකමක් ලබා ගන්න රජෙන්. එකක් ඔබතුමා මේ හිතුවොත් නේපාලේ සමහර කට්ටිය කඳුනාගෙනවා හැතැම් 6-7ක් කඳ නගිනවා මේ ඩිස්පෙන්සරිට එන්න. ඒත් සවුත් ඉතින් ලංකාවේ යතින් අපි ඉතාමත්ම වාසනාවන්තයි. එක දෙක තමයි ලංකාවේ අනිත් රටවල් සාපේක්ෂව බලනකොට සෞඛ්‍ය ඕනම කෙනෙකුට ඕනම ඉස්පිරිතාලට කොළඹ තියෙන ජාතික රෝහලේ ඉඳලා අන්තිම ඩිස්පෙන්සරි ගියාම නොමිලේ බේත් ටික ගන්න පුළුවන්. නොමිලේ ගෙවන්නේ නැහැ. ඒ වගේ ඒ தত্ত্বය අපි අත් වශයෙන්ම ඒක අපි ඒ කියන්නේ සන්තෝෂ වෙන්න ඕනේ. මොකද ඉතිහාසයේ ගමන 1859 ඉඳලා 2026 වෙනස් වීම ඇතුව ක්‍රමක්‍රමයෙන් මේක අපි මේක හොඳට අමාරුවෙන් අපේ අපිට ඉස්සරලා හිටපු වෛද්‍යවරු නර්ස්වරු පාලකයෝ මේක අපි මෙහෙම ලොකු පද්ධතියක් හොඳ සිස්ටම් එකක් මේ ගොඩනගාගෙන තියෙනවා. ඒක නිසා තමයි අපිට කතා කරන්න පුළුවන් අනිත් රටවලට වැඩිය සාධාරණත්වය සමානත්වය හුඟක් තියෙනවා කියලා. නමුත් ඒ කියන්නේ අපිට සන්තෝෂ වෙලා ඔක්කොම හරි කියලා කියන්න බෑ. හැමදාම මේක මේ වගේ දේවල් වලට ගියාම ඒ මේ සමාජ කාරණා යනකොට හැමදාම සීරුවෙන් ඉන්න ඕනේ. පොඩ්ඩක් අතෑරියොත් හොඳටම ගහලා යන්න පුළුවන්. ඉතින් එකක් බලන්න දැන් මේ මෙතුමිය කිව්වා වගේ දැන් ඔබතුමා කිව්වා ඒක.
සමහර දිස්ත්‍රික්ක වල දැන් අපි දැන් මේ සෞඛ්‍ය මැනීමට ලෝකයේ ප්‍රධාන මේ නිර්ණායක දෙකක් තුනක් තියෙනවානේ. එකක් තමයි ජීවත් වෙන්න මොකද ආයුෂ අපේක්ෂාව. ඒ අතින් අපි තාමත් හොඳයි. මේ පිරිමි 72ක් 3ක් ඔබතුමියලා කුපිට වැඩි නොඑක්ම හේතු නිසා මේ ඊට වැඩි 76 ඒ වගේ තියෙනවා. එහෙම සාමාන්‍ය ගන්න ගත්තාට සමහර දිස්ත්‍රික්ක තියෙනවා ස්ත්‍රීන්ගේ තාම 62යි 63යි. ජාතික වශයෙන් වුණාට කොළඹ දැන් සමහර තැන්වල ස්ත්‍රීන්ගේ ඔය 76 නෙමෙයි 80 වෙන්න පුළුවන් හරියට. ඉතින් ඒ වගේ වෙනසක් තියෙනවා. මේක හැම රටේම තියෙනවා. අපේ ලංකාවේ අඩුයි කියලා නමුත් තාම තියෙනවා. ඒ වගේ පරතර මෙතුමිය සමාජයට ගියයි පෝෂණය ගැන අපි ලොකු ප්‍රශ්න තියෙනවා වෙනස්කම්. ඇත්ත වශයෙන් මේවා නවත්ති හැටි වැලැක්විය හැටි වෙනස්කම්. ඒ නිසා ඒවා අපි හිතන විදිහට අසාධාරණයි. අපි ඒවා ගැන හුඟක් උනන්දු වෙන්න ඕනේ. අනේ ඒ වගේ දේවල් තමයි මේ ඊළඟට අපිට තියෙන චැලෙන්ජ් එක. ඒකට මට චුට්ටක් ඇඩ් කරන්න පුළුවන් නම් ඇත්තම දැන් ඉනික්විටිස් කියන කයි කියන අසාධාරණත්වය එක රටක් අතර වෙන්න පුළුවන් රටක් ඇතුලේ වෙන්න පුළුවන් එක ප්‍රදේශයකම වෙන්නත් පුළුවන්. ඉතින් අපි උදාහරණයක් විදිහට බැලුවොත් එහෙනම් දැන් පාල්තබිකුන් මහත්මයා ඒක ඇත්තමම කිව්වා මේ අපි රටේ කොච්චර හොඳයිද කියන එක. ඒකම කිව්වා අපි ඒක ගැන පුන පුනා ඉඳලා කියලා අතෑරියොත් මොකද වෙන්නේ කියන එක. ඉතින් මම මේ අනිත් පැත්ත ගැන ඉනික්විටිස් ගැන චුට්ටක් කතා කරොත් එහෙම අපේ දැන් අපි මේ සෞඛ්‍ය අපේ අතීතයත් එක්ක බැලුවොත් ආයු කාලය ටික ටික වැඩි වෙලා තියෙන්නේ අපේ සෞඛ්‍ය ප්‍රවර්ධනයත් එක්ක. ඒතර මේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට සෞඛ්‍ය සේවා සැපයුම් දෙන අයම ගැන අපි සැලකිලිමත් වුණොත් මේ වැඩි ආදායම් පළාත්වල ඉන්නව සෞඛ්‍ය සේවා සැපයුම් දෙන අය උදාහරණයක් විදිහට වෛද්‍යවරු හෙදියන් සහ වින්නඹ මාතාවන් එකතු කරලා බැලුවොත් එහෙම මේ හරියට එනකොට පස් සෑම දහහකටම පස් දෙනෙක් විතර වෙන්න වගේ එහෙම අනුපාතයකට ඉන්නව මේ වැඩි ආදායම් පළාත්වල. අඩු ආදායම් පළාත්වල ඒක එක්කෙනෙකුට 1.5කට 2කට වගේ තමයි සම්බන්ධ වෙන්නේ. ඒ වගේම අපි වතුකරය බැලුවොත් එහෙම වතුකරයේ ඒක ඒ ගානම වගේ තමයි යන්නේ. ඊටත් වඩා අඩු ගානකට වගේ තමයි යන්නේ. ඉතින් ඒක නිසා යන්නේ ඒවා ඒ විෂමතාවය අඩු කිරීම තමයි අපි සෞඛ්‍ය අමාත්‍යාංශයක් විදිහට සෞඛ්‍ය සේවා සැපයුම් දෙන්නම් විදිහට උපරිමයෙන් උත්සාහ කරන්නේ ඒ මත තමයි අපේ මේ ජීවත් වෙන කාලය එක ප්‍රදේශයක කෙටි වෙලා තියෙන්නේ අනෙක් ප්‍රදේශයක වැඩි වෙලා තියෙන්නේ. ඉතින් අන්න ඒක ආමන්ත්‍රණය කිරීම තමයි අපි මේ අවස්ථාවේදී අවධානය යොමු කරමින් සිටින්නේ. අපි ඉතාම ඉක්මනින් වෙලා මතක් කරගෙන නැවතෙනවා කතා බහට. කමර්ෂල් ක්‍රෙඩිට් රන් ණය ජීවිතයයි රත්තරන්. තමන්ටත් රටටත් වැඩක් තියෙන පෞර්ෂෙන් හෙබි වැඩිහිටියෙක් නිර්මාණය වුණු තැන අපස්සට හැරිලා බලලා ඒ ජීවිත කතාව දිහා බැලුවොත් මුල් අමාවිය හොඳින්ම සංවර්ධනය වුණු පොඩි දරුවෙක් ඒ ජීවිත මගේ අවසාන කොටසේ එහෙම නැත්නම් ආරම්භක ස්ථානයේ ඉන්නවා. ඒ කියන්නේ මේ පොඩියෙන් පටන් ගන්න තැන හරි වැදගත්. ඒ වැදගත්කම සමහරවිට ඉදිරියට ගලාගෙන යනවා වගේම ඒ පොඩි තැන පටන් ගන්න තැන බිඳ වැටෙනවා නම් ඒ බිඳ වැටීමත් අර තැන දක්වාම ඒ බිඳ වැටීමේ ලක්ෂණ එන්නත් පුළුවන්. ඒ නිසා අපි රටක් විදිහට සමස්තයේ විදිහට කතා කරන මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමණය අපි බලාපොරොත්තු වෙනවානේ. ඒ ප්‍රගමණය වෙනුවෙන් සෞඛ්‍ය සේවාව ලබා දීමේදී ප්‍රාථමික මට්ටමේ බිම් මට්ටමේ වැඩවලදී කොයිතරම් අවධානය යොමු කරන්නද? සමහර වෙලාවට ඈත දුෂ්කර ගමක හදිසි අනතුරක් වුණාම ඒ නිසි ක්‍රමවේද යටතේ කොළඹට ගේන රෝගියා බේරෙනවා. අපි එහෙම අහලා තියෙනවා. එහෙම වෛද්‍යවරු ඉන්නවා. ඒ ආයත හෙදියන්ට ඒ ගෞරවයේ ප්‍රණාමයේ පුද කරමින්ම අහනවා මේ බිම් මට්ටමේ වැඩ කටයුතු ප්‍රාථමික මට්ටමේ දේවල් මොනතරම් වැදගත්ද කියන කාරණා. ඔව්. ඇත්තෙන්ම රටක ප්‍රාථමික වෛද්‍ය සේවාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මේ ලෝක සෞඛ්‍ය දිනයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගින් විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. මොකද ඒකට හේතුව වෙලා තියෙන්නේ රටක
ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ ශක්තිමත් බව රටේ ජනතාවගේ සෞඛ්‍යයට ඒගොල්ලන්ගේ ජීවිත කාලයේ ඒ දීර්ඝ බව රැකගැනීමට රටේ යහපැවැත්මට කොච්චර වැදගත්ද කියන එක බව විද්‍යානුකූලව හොඳටම සනාථ කරලා තියෙනවා. ඉතින් අපේ ලංකාව විදිහට ගත්තොත් එහෙම අපේ වෛද්‍ය පාලිත අබේකුන් මහත්මයා කියපු විදිහට අපේ අර මනා ශක්තිමත් සැකිල්ලක් ලංකාව පුරාම ස්ථාපිත වෙච්ච සැකිල්ලක් අපිට තියෙනවා. ඒක මත අපේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ඉතාමත් ශක්තිමත් බවක් තියෙනවා. ඒ වගේම ඒ ගැන අමාත්‍යංශයක් විදිහට සෞඛ්‍ය අමාත්‍යංශයත් බොහෝ වැඩ කටයුතු කරනවා. හැබැයි ඒ එක්කම ඒ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ එය භාවිතය වැඩි කිරීමේ ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. මොකද අපේ සෞඛ්‍ය සේවාවේ බැලුවොත් එහෙම අපිට අත්‍යවශ්‍ය නැහැ අපේ ඒ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව භාවිතා කිරීම. රෝගීන්ට තමුන්ට කැමති තැනකට ගිහිල්ලා ඒගොල්ලන්ට ප්‍රතිකාර ගන්න පුළුවන්. එතකොට ඒක වෙලා තියෙන ඇත්තම ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ගැන රෝගීන්ගේ විශ්වාසයේ අඩුපාඩුවක් තියෙනවා, සමාජයේ අඩුපාඩුවක් තියෙනවා. ඉතින් මේ විශ්වාසය වැඩි කිරීම සහ ඒ අය ඒක භාවිතය වැඩි කිරීම සහ ඒ ස්ථාපිත කිරීම ශක්තිමත් කිරීම කියන එක රටේ සෞඛ්‍ය සේවාවට ඉතාමත්ම වැදගත්. ඒ සම්බන්ධව අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විදිහට අපි බොහෝ වැඩමුළු පවත්වනවා සෑම වෛද්‍ය ශාස්ත්‍රයේ වෘත්තිකයන්ටම. විශේෂයෙන්ම වෛද්‍යවරුන්ට අපි ප්‍රධාන වශයෙන්ම කරනවා දැන් මේ අවුරුද්දේ ජූලි මාසේ දවස් 3ක සම්මන්ත්‍රණයක් කරනවා. ඒකේ අපි ගුඩ මේවා තියෙනවා, මේ ප්‍රාථමික සේවයේදී උදව් වෙන මුළු ලංකාවටම බලපවත්වන විදිහට. උදාහරණයක් විදිහට ඩිසාස්ටර් එකක් ව්‍යසනයකදී කොහොමද කෙනෙක් හැසිරෙන්න ඕන පාලනය කරන්න ඕනේ කියන එක ගැන. ඊට පස්සේ ගුඩ වෙලාවට මේ සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ ඒක අවධානය මදි මේ ඇඩලසන්සා කියන එක, ඒ කියන්නේ 10 වයස අවුරුදු 10යි 20යි අතර සමාජය හැසිරෙන්නේ කොහොමද කියන මේ සම්බන්ධව කතා කිරීම. ඒ වගේම දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ පෝෂණය ගැන කතා කිරීමට. ඒ සේරම ලොකු පරාසයක මාතෘකා අරගෙන ඒක වෛද්‍ය ප්‍රජාව ශක්තිමත් කිරීමට ලොකු සම්මන්ත්‍රණයක් කරනවා. මේ සේරම කිරීමේ අදහස මේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම කියන එක උදෙසායි. දැන් වෛද්‍යතුමගේ අවසාන වාක්‍යවල කියවන මේ දරුවන් වෙනුවෙන් කරන දේවල් පිළිබඳව මම හිතන්නේ මේ අපි හැමෝම තමන්ගේ නිරෝගීකම ගැන සැලකිලිමත් වෙනකොට දරුවන් වෙනුනොත් අපි විශේෂ ස්ථානයක්, විශේෂ ඉඩකඩක් අපි වෙන් කිරීම මම හිතන්නේ අත්‍යවශ්‍යම කාරණාවක්. දැන් රටේ තිබෙන තත්ත්වයන් එක්ක පහුගිය කාල පරිච්ඡේදයේදී හැමෝම තමන් ගැන සැලකිලිමත් වුණා හා සමානවම වැඩි පිරිසක් දරුවෝ ගැනත් හිතුවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙවර තේමා වැටදේ දරුවන්ට ලබා දීලා තියෙන තැන, ඒ අයගේ නිරෝගීකම සමාජමය වශයෙන් එයාලට ලබා දීලා තියෙන තැන, මේ පිළිබඳ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ සහ අපේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ කොයිතරම් දුරට ඒ පිළිබඳව හොඳ යහපත් දෙයක් ක්‍රියාත්මක වෙනවද? ඔව්, ඇත්ත වශයෙන්ම මේක ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. මුල පටන් ගන්න ඕන බබා හම්බෙන්නත් කලින් අපි පටන් ගන්න ඕන සෞඛ්‍ය ගැන කල්පනා කරන්න. මවගේ සෞඛ්‍ය, ඊට පස්සේ බබා. ඉතින් ලංකාවේ යටින් හුඟක් හොඳයි. මොකද මං එක නිර්ණායකික මේක කියලා මෙතෙන් පටන් ගන්න. ලංකාවේ මේ ළමා මරණ නැත්තම් ළදරු මරණ සංඛ්‍යාව මම හිතන්නේ අද අපේ එක 1000කට 5යි 6යි සමස්තයක් වශයෙන් ගත්තාම. සමහර එතන තියෙන වෙනස්කම් තියෙනවා. සමහර ප්‍රදේශවල ඔක 11 වෙන්න පුළුවන්, අනිත් පළ 4 වෙන්න පුළුවන්, 3 වෙන්න පුළුවන්. නමුත් ඒක ඉතාමත්ම දියුණු රටවල් එක සංසන්දනය කරන්න පුළුවන් එකක්. ඒ කියන්නේ අපි ළමා හා මෞඛ්‍ය සෞඛ්‍යයට ඉතාමත්ම වැදගත් මේ ස්ථානයක් දීලා තියෙනවා අද නෙමෙයි. මේ ගිය සතවර්ෂ මුල ඉඳලම ඕක තමයි ඔය ප්‍රධාන දේ. ඉතින් ඒ නිසා තමයි අපි හුඟක් දුරට ලංකාව දැන් අර අනිත් රටවල් දිහා බලපුවම ලංකාව අර උස මිනිහෙක් වගේ පේන්නේ නිකන් අනිත් ඒ ඒ ඒ විශේෂයෙන්ම ළමා මෞඛ්‍ය සෞඛ්‍ය මේ නිර්ණායක බලව ලංකාවේ අර අවුට්ලයර් කියන්නේ වෙනස්. අපි අනිත් එක් කට්ටියක සමාන කරනවා අපි වෙනස්. ඉතින් ඒකත් මම ඉවර කරන්න ඕනේ. ඒක ඒකෙන් අපිට සන්තෝෂලා ඉන්න බෑ.
දැන් මව මරණ ගත්තාම ලංකාවේ මේ අපේ කලාපේ හැටියට උඟාක්ම අඩුයි. ලෝකේ දැන් අපි ගණන් කරනකොට මම හිතන්නේ ලක්ෂයකට 30ක්ද කොහෙද මේ තියෙන්නේ. බොහොම සුළු ප්‍රමාණයක්. දැන් බලන්න අනිත් රටයක් මම මොකද කියන්නේ උදාහරණයකට නේපාල කියන්නම්කො. නේපාලේ තාම 120 විතර. උඟක් වැඩි. ඉතින් බලන්නකො මවවරු නැති කෙනෙක් මව කෙනෙක් නැති වෙනවා කියන්නේ. මොන ලොකු මේ මහානියක්ද මේ පවුලටම. ඉතින් ලංකාවේ මොකද නමුත් අපිට තාම මේක පල්ලෙහාට ගේන්න ඕනේ. පල්ලෙහාට ගේන්න පුළුවන්. දැන් උත්සාහ කරන්නේ නැහැ වගේද. ඉතින් ඕකට සම්බන්ධ මම තව මේ වචනයක් කියනවා නම් ඔබතුමිය කලින් අහපු ප්‍රශ්නෙට දැන් ප්‍රාථමික සෞඛ්‍ය විතාමත වැදගත් වෙන්නේ මේ විශේෂක වෛද්‍යවරයෙක් කිව්වා. බලන්නකෝ දැන් ලංකාවේ අපේ රෝග මේ මිශ්‍රණය වෙනස් වුණානේ. අවුරුදු 50ක් ගත්තා නම් අපි හුඟක් දෙනෙක් අපි ඒ කාලේ ජීවත් වෙච්ච කට්ටිය මැරුණේ විශේෂයෙන්ම මොකක් හරි බෝන රෝගයකින්. කොලරා හැදිලා පොඩි කාලේ හැදුනා, මේව හැදුනා, මැලේරියා හැදුනා, පොලියෝ හැදුනා, නැත්තම් පෙනහල් ආසාදනයක් කියලා එහෙමයි නැති වුණේ. ඉතින් ක්‍රමක්‍රමයෙන් විශේෂයෙන්ම අපේ මේ එන්නත් මේ වැඩසටහන දියුණු වීමත් සමග නොඑක් වෛද්‍ය පහසුකම් වැඩිවීම නිසා මේ පරිසරය දියුණු වීම නිසා වතුර මේ බීම හොඳ නිසා ඉතින් ඕක වෙනස් වෙලා අද බලන්න අද 100 දෙනෙක් මැරුණොත් ලංකාවේ 70ක් 75ක් නැති වෙන්නේ බෝන වෙන රෝග වලින්. ලෙඩ්ඩු 100ක් ගත්තත් මැරෙන මරණ පැත්තකින් තියමුකෝ ලෙඩ්ඩු 100ක් ගත්තත් 70ක් 75කට තියෙන්නේ බෝන වෙන අපි කර ක්‍රොනික් නැත්නම් දීර්ඝකාලීන ලයිෆ් ස්ටයිල් නැත්නම් ජීවන රටා ආ සම්බන්ධ රෝග. කෙටි ප්‍රමාණයක් තමයි දැන් කොවිඩ් දාන මේක විශේෂ අවස්ථාවක්නේ. ඒක ඉතින් හැමදාම දෙන දෙයක් නෙමෙයි. නමුත් එන්න පුළුවන් ආයි. ඉතින් ඒක බෝ වෙන ලෙඩක් වුණ නිසා ඒක ඉතින් මේ දවස්වල අපි ඔක්කොම ඒක ගැන තමයි මහන්සි වෙන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම අපි මහන්සි වෙන්නේ එදිනදා මහන්සි වෙන්නේ ප්‍රාථමික වෛද්‍ය සේවයකින් කරන්න පුළුවන් සේවාවන් කරන්න පුළුවන් ලෙඩවල. මොනවද විශේෂයෙන් මේ මෙතුමිය කිය මෙතුමියගේ විශේෂඥ දැනුම තියෙන හැම එකක් ගැනම දියවැඩියාව. හෘද වස්තු රෝග, අධික රුධිර පීඩනය, ශ්වසන පද්ධතිය හා ඇදුම වගේ දේවල්, මානසික සෞඛ්‍ය ඉතාමත්ම වැදගත් වෙනවා. දැන් මානසික සෞඛ්‍ය ලංකාවේ නෙවෙයි ලෝකෙම. තවත් කල් යනකොට හුඟක් අපිට දේවල් කරන්න වෙනවා. මේ අපේ මේ ශක්තිමත් කරන්න වෙනවා. අනිත් එක මේකත් රෝගයක් නෙමෙයි. නමුත් ඒක රෝගයක් හැටියට කිව්වනම් පාරේ ඇක්සිඩන්ට් සහ පාරේ මියයන ප්‍රමාණය අනතුරු වලින් ඒක දැන් ලංකාවේ ඇත්ත වශයෙන් මට හිතෙනද පැන්ඩමික් එකක්. කොවිඩ් එක පැන්ඩමික් එකක් වගේ රියානතුරු වලින් මියයන ඒකත් පැන්ඩමික් එකක්. දිනකට 9ක් 11ක් විතර ප්‍රමාණය 11ක් 12ක් බලන්නකො. يعني ඕක 100%ක්ම වළක්ව ගන්න පුළුවන් දෙයක් නේ. ඉතින් අන්නේ ඒකයි අපි හුඟක් මහන්සි වෙන්න ඕනේ. නම්බර් 1 මේ ඔය අපි කියන මේ බෝ නොවන රෝග ප්‍රධාන වශයෙන් වල්ක ගන්න ඕනේ. වල්ක ගන්න කියන්නේ හැමදාම වලක් වෙන්න බෑ. අපේ ජීවිත අපේක්ෂා ආයුෂ අපේක්ෂා වැඩි වෙනකොට රෝඩේ එනවා. අන්තිමට අපි කවුරු හරි කොච්චර ජීවත් වුණත් අන්තිමට එක්ක දිය වැඩි ආවි ලෙඩකින් තමයි ලෙඩකින් තමයි නැති වෙන්නේ. නමුත් ඒ වගේ ලෙඩ 40 වයසදී ඇති වෙන එක 50දී ඇති වෙන එක 60 ඇති වෙන එක නවත්ත ගන්න පුළුවන්. පාලනය කරන්න ඕනේ. ඉතින් අන්තිම හැම එකම සාමාන්‍යයෙන් උන්ට හොඳ ජීවිතයක් සෞඛ්‍යමත් ජීවිතයක් නිරෝගීමත් ජීවිතයක් ගත කරනවා නම් අන්තිම අවුරුදු 3-4-5-6 අසනීපෙන් පුළුවන්. ඒක ඉතින් අපි ඒක බලාපොරොත්තු වෙන ඒක අපේ ආගම්වල මේ සබහා ධර්මයේ වෙන දෙයක් නේ. නමුත් බලන්නකෝ 40ේදී හෘදේ වස්තුය අමාරුවක් නැත්නම් බ්ලඩ් ප්‍රෙෂර් දිලා කියලා නැතුණා මුළු පවුලට කොච්චර මේ හානියක්ද වෙන්නේ කියලා. ඊට තරුණය කොච්චර එහෙම වෙනවද? තරුණය යනවා. ඒක තරුණය නිසා තමයි. තරුණය තමයි. ඒක ඉතාමත් ලේසියෙන් පාලනය කරන්න පුළුවන්. මට එක්තරා අත්දැකීමක් බෙදා ගනිමින් මේ ඊළඟ ප්‍රශ්නේ අහන්න හිතුණා. ධනංජය, එක්තරා දවසක නුගසෙවන අපේ සජීව වැඩසටහනකට ආපු පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් තමන්ගේ අත්දැකීම කිව්වා. ඔහු ළඟට ආවා කියලා හැටන් පැත්තේ තේදළු නෙලන කාන්තාවක් පියයුරක ගෙඩියක් තියෙනවා. ඒක ගැන පරීක්ෂා කරන්න ඇත්තෙම ඒක මුල් අවදියේ තිබුණු කැන්සර් එකක් පිළිකාවක්. ඒ නිසා ඒක ඉවත් කරලා ඒව බේරගන්න පුළුවන් වුණා. හැබැයි ඒකේ කතන්දරය වුණේ ඒක නෙමෙයි. කතන්දරය වුණේ ඇය තේ දළු නෙලලා ඒ දළු ටික බාර දෙන්න යන්නේ වෛද්‍යතුමිනේ. ඒ බාර දෙන්න යන තැන නුගසවන වැඩසටහනක් යනවා. ඒ වැඩසටහනේ කතා කරමින් හිටියේ බ්‍රෙස්ට් කැන්සර් ගැන. ඒ බ්‍රෙස්ට් කැන්සර් ගැන කතා කරනකොට මෙහෙම ලම්ප් එකක් යම් ගෙඩියක් තියෙන්න පුළුවන්. එහෙම තිබ්බොත් ඒක කැන්සර් එකක් කියන එක ඒ තේ දළු බාර දෙන තැනදී
දැක්කේ රූපරාමුවෙන් තමයි හිතාගෙන තියෙන්නේ නෑ මං කොළඹට ගිහිල්ලා මේක කාට හරි පෙන්නනවා කියලා. දැන් මට හිතුනේ ඊළඟ ප්‍රශ්නේ විදිහට මේ යාවත් කාලීන කිරීම තොරතුරු තොරතුරු මිනිසු අතර බෙදා දීම සෞඛ්‍ය සාක්ෂරතාවය ඇති කිරීම මොනතරම් වැදගත්ද? ක්ෂේත්‍රයේ සාධාරණත්වය ගම් නියම් ගම් සිසාරා හැම කෙනෙක්ගෙම දෝතට ගෙන දෙන්න තමන්ගේ ජීවිත කාලයේම වැය කරන කැප කරන දෙදෙනෙකු එක්ක අපි කතා බහ කරමින් හිටියේ. ඒ සාධාරණත්වය මොනතරම් වටිනවාද වැදගත්ද කියන එක මතක් වෙනකොට ඒකට අපේ දායකත්වයක් නේ මාධ්‍ය මෙහෙවරක් තිබෙන්න ඕනේ කියලා හිතනවා. ඒ මාධ්‍ය මෙහෙවර තමයි අවුරුදු ගණනක් තිස්සේ ජාතික රූපවාහිනිය ඉෂ්ට කරමින් ඉන්නේ. පද්මා ගුණරත්න වෛද්‍යතුමියගෙන් විරාමයට කලින් මම අහමින් හිටියේ ඇත්තම මේ සෞඛ්‍ය සාක්ෂරතාවයේ මොනතරම් වැදගත්ද? අර මම සිද්ධියකුත් මතක් කරා මේ තොරතුරු ගැන දැනුම්වත් කිරීම මිනිසුන්ව තමන්ට ලෙඩක් තියෙනවා නම් ඒකට බෙහෙත් ගන්න එන තැනට වෙනකන් ඔළුව හදන එක හරි වටිනවා. ඒ වෙනුවෙන් ඔබේ වැඩපිළිවෙල. ඔව් අපි ඇත්තෙම මේ ලෝක සෞඛ්‍ය දිනේ අපි මේ සාධාරණත්වය කියන එක ගැන කතා කරන අවස්ථාවේදී අපි මිත්‍යාමත පිරිච්ච සමාජයක ඉන්නේ කියන එක අපි හැමෝම දැනුවත් වෙලාවක මම හිතනවා ඔබේ ප්‍රශ්නය ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් කියලා. අපි රටක් විදිහට සාක්ෂරතාවය ඉතාමත් හොඳ රටක්. ඒ වගේම අපේ මාධ්‍ය මේ ඉතාමත් ලොකු සේවයක් කරනවා මේ සාක්ෂරතාවය වැඩි කිරීම විශේෂයෙන්ම සෞඛ්‍ය සම්බන්ධව සාක්ෂරතාව. ඉතින් මේ සියල්ලම මේ දැන් අපි මේ කරන වැඩේ කරන එකනොත් වෙන්නේ අපේ සමාජය දැනුවත් කිරීම කියලා. මේ දැනුවත් භාවය කියන එක හැම එකකටම වැදගත් වෙනවා. අපිට මේ ලෝක සෞඛ්‍ය දිනේදීත් කියන්න ඕන එකක් උදාහරණයක් විදිහට දැන් අපි දැන් මේ ඊයේ පෙරේදා අපි කතා කරේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ළමා හිංසනය සම්බන්ධව. දැන් අපේ දරුවෝ බොහෝ දරුවෝ හිංසනයට භාජනය වෙනවා. එතකොට මේ හිංසනයට භාජනය වෙන්න හේතු කාරණා බැලුවොත් එහෙම බොහෝ වෙලාවට මේ අපි කොච්චර දැනුවත්ද මේවා සම්බන්ධව අපේ පීඩනය ජීවිතයට ආර්ථික ප්‍රශ්න පවුල් ගැටලු මේවා සේරම මේ ළමා හිංසනයට බලපාන දේවල්. ඒවා සේරම සම්බන්ධ වෙනවා අපේ අධ්‍යාපනය කියන එකට අපි කොච්චර දැනුවත්ද කියන එක. එතකොට ඒක එක පැත්තක්. ඒ වගේම බැලුවොත් එහෙම දැන් මේ ඉක්විටි කතා කරන දවසේ අපේ එක එක ප්‍රදේශ බැලුවොත් එහෙම මව්වරුන්ගේ අධ්‍යාපනය කියන එක අවුරුදු 5ට අඩු මරණ වෙන මේකට සම්බන්ධ වෙනවා. ළමයාගේ පෝෂණය සහ වර්ධනය කියන එකට සම්බන්ධ වෙනවා. මව දැනුවත් නැත්නම් ළමයාගේ මන්දපෝෂණය වැඩි ළමයාගේ වර්ධනය අඩුයි. බුද්ධිය සහ කායික වර්ධනය අඩුයි. මව උපාධි ධාරණියක් නම් ළමයාගේ බුද්ධිය වර්ධනයේ මානසික වර්ධනය සහ කායික වර්ධනය කියන මේ දෙකම හොඳයි. ඉතින් මේ සාක්ෂරතාව සෞඛ්‍ය සම්බන්ධ සාක්ෂරතාව සහ සාමාන්‍ය සාක්ෂරතාව කියන එක මේ දෙකම රටක සෞඛ්‍යයට ඉතාමත්ම වැදගත් වෙනවා. ඒක මගින් තමයි අපි මේ අපේ තියෙන ඉනික්විටීස් පුළුවන් තරම් අඩු කරන්න උත්සාහ කරන්න ඕන. එතකොට මේ සාක්ෂරතාවය අපි දෙන්න ඕනේ. ඒකත් මේ ඉක්විටි කතා කරන දවසේ වැදගත්ය. ඒක සාක්ෂරතාව අඩු ප්‍රදේශ බලලා ඒ සාක්ෂරතාව දියුණු කරන්න ක්‍රියාමාර්ග යොදවන්න ඕන. ඒවා ඒ මගින් තමයි අපිට හැම දෙයක්ම ඉකොනොමි ආර්ථිකය නංගවන්න සෞඛ්‍ය නංගවන්න මානසික සුවය නංගවන්න මේ සේටම ඒ සාක්ෂරතාව කියන එක මූලිකවම වැදගත් දෙයක් වෙනවා. හොඳයි අපි හැමෝම නිරත වෙලා ඉන්න රැකියාව අපි ගත්තොත් එහෙම මේ රැකියාව තුළ අපි හැමෝම වෘත්තිකයන් අපි වෘත්තිකයන් විදිහට තමයි අපි හඳුන්වන්නේ. නමුත් ඔබ නියුතු ස්ථානය තමයි සේවාවක් විදිහට හැමෝම හඳුන්වන්නේ. ඔබ තමයි සේවාවක් ඉටු කරන්නේ සමාජය වෙනුවෙන්. ඉතින් ඒක හරි අතිශය නේද බොහොම වැදගත් කාරණාවක් බවට පත් වෙනවා. දැන් මේ දැනන්ජි මට තියෙනවා ප්‍රශ්නයක් අහන්න අපේ වෛද්‍යතුමාගේ කමක් නැද්ද ඒකට හේතුව ඒ දැන් කෙටි වෙලාවක් අපි ඉතුරු ඒ ප්‍රශ්න නොහා කිව්වොත් ඒකේ අඩුවක් තියෙනවා අපේ වැඩසටහනේ. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අග්නිදිකාසයනු කලාපයේ විශේෂ නියෝජිතවරයන්. ඉතින් අපි කොහොමද මේ කොවිඩ් ගැන කතා නොකර ඉන්නේ? ඕකට තමයි මමත් එන්නේ හැදුවේ. එහෙනම් ඔයා ප්‍රශ්න අහන්න. නෑ නෑ ඔයා අහන්න. හරි අපි දෙන්නම අහන්නේ එකම දේ කොහොමදමගේ අතර ලෝකයේ අනිත් රටවලට සාපේක්ෂව කොහොමද ලංකාවේ වැඩේ කළේ ගැන අපිට තෘප්තිමත් විය හැකිද? ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් අද කාලෙදී. හුඟක්
මේ කොවිඩ් ගැන අපි සංසන්දනය කළ බණ රටවල් කොහොමද මේ සාර්ථකත්වය අසාර්ථකත්වය කියලා ලංකාව ඇත්ත වශයෙන්ම ඉතාමත්ම ඉහළින් ඉන්නවා. ඒක මම කියන්නේ ලාංකිකයෙක් වශයෙන් කියන නෙමෙයි. මම කියන්නේ මේ මේ මොකද මේක නිකන් නිකන් රෂනල් විදියට මේ මේ කල්පනා කරලා මේ අනිත් දේවල් ගැන කල්පනා කරලා කොයි අතින් බැලුවත් ලංකාව හුඟක් මේ ඉස්සරහින් ඉන්නවා. මොකද අපේ පාලනය මුල් කාලේ ඉඳනම හුඟක් හොඳයි. නොඑක් නොඑක් හේතුම් තියෙනවා. අපි කතා කරුවා හුඟක් දේවල්. අපේ සෞඛ්‍ය පද්ධතිය හොඳ දියුණුයි, ශක්තිමත්, හොඳ මේ දක්ෂ සෞඛ්‍ය සේවාව සේවක මේ ඉන්නවා. එතකොට මේක මුළු රටම එකතු වෙලා කරපු දෙයක්. මේ වගේ දේවල් කරන්න අර හෝල් ඔෆ් සොසයිටි කියන එක සමාජයේ හැම කොට්ටාසයක්ම එකතු වෙලා කරපු දෙයක්. හුඟක් රටවල ඒවා සම්බන්ධ කරන්න බෑ. දැන් ඔබතුමා කියපු එක අර සාක්ෂරතාවේ විශේෂයෙන්ම මව්වරුන්ගේ සාක්ෂරතාවේ ඉතාමත්ම වැදගත් වුණා මේ කාලේ. ඉතින් අනිගාන අපේ සංකාවේ සමහරට මේ හුඟක් අර එක්ස්පීරියන්ස් තියෙන හින්දා අපිට මේ පැන්ඩමික් එකක් හරි එපිඩමික් ආපුහම අපිට හොඳ මේ පුහුණුවක් තියෙනවා. අපේ අර ඒක සිංහල වචන මන් දන්නේ රෙසිලියන්ස් කියන්නේ අර දරාගැනීමේ ශක්තිය. අපි හුඟක් දුරට ඒක දියුණු කරලා තියෙන නොඑක් නොඑක් හේතුන් තියෙනවා. දැන් ඉතින් ඇත්ත වශයෙන්ම අද ඉන්න තත්ත්වය මං කියන හොඳයි කියලා. නමුත් ඇත්ත වශයෙන් මීට වැඩියත් හොඳ වෙන්න තිබුණත් අපිට කරගන්න තියුණා අපි ආයතන සුළු අඩුපාඩු දෙකක් තුනක් තිබුණා එනකොට. ඒ නිසා මේක කවුරුත් හේතුවක් නිසා කරන්නේ නැහැ. අපි පස්ස බලනකොට තමයි කියන්න පුළුවන්. ඊළඟට දැන් අපිට තියෙන අභියෝගය තමයි ඊළඟ මාසෙ කොහොමද මැනේජ් කරන්න කියලා. මේ මාසෙ කොහොමද මම මොකද රටවල් අපේ වටේම තියෙන රටවල් 3-4ක් තියෙනවා. ඉන්දියාවේ ශීඝ්‍රයෙන් වැඩි වෙගෙන යනවා ආයතන තුන්වෙනි රටල් කියලා කියනවා. මාලදිවයිනේ ශීඝ්‍රයෙන් වැඩි වෙගෙන යනවා. බංග්ලාදේශයේ ශීඝ්‍රයෙන් වැඩි. අපි 15%ක් විතර මේ සත්‍ය දෙක තුනේදී අඩු වුණා. ඒක ඉතාමත්ම හොඳ දෙයක්. ඉතින් ඇත්ත වශයෙන්ම අපි නිතරම කතා කරන්නේ ඔබතුමාලා ඔබතුමේගේ විශාල මේ සේවයක් තියෙන මේ අවස්ථාවේදී මාධ්‍යයට අර මිනිස්සුන්ට මේක හොඳට දැනුවත් කරලා මේ මාසේ කොහොමාරි අපි ප්‍රවේශමෙන් ගත කරන්න ඕනේ. අපි අවුරුදු සමරන ගමන් මේක ඉතාමත්ම කල්පනාවෙන් කරන්න ඕනේ කියන ඒ පණිවිඩය කොහොමාරි පපුවටම වැදෙන්න දෙන්න ඕනේ. හොඳයි, අනිවාර්යයෙන්ම ඒක නිසා පරිස්සම් වෙන්න මේ අවුරුදු කියලා ප්‍රශ්න ඇති කරගන්න එපා. අවුරුදු කියලා ඔබේ සෞඛ්‍ය අර කලින් කරගෙන ආපු දේවල් පිළිබඳව මග හරව ගන්න එපා. පුරුදු ටික හිමම කරන් යන්න. නැවතත් රට පෙර තිබ්බ තත්ත්වයට පත් කරගන්න නැතුව ඔබ විසින්ම වාරණයක් දාගෙන පරිස්සම් වෙන්න කියන කාරණාව මතක් කරගන්න. අපි අපේ මිනිස්සු අපේ ලංකාවේ ජනතාව ගාක් මේ කැප කෙරුවා. ඔව්. නත්තල් දවසට පල්ලි ගියේ නැහැ. පොයේ දවසට පන්සල් ගියේ නැහැ. උත්සව දවස් ඉරිද සිකුරාද දවස්වලට මුස්ලිම් මේ දේවස්ථානවලට ගියේ නැහැ. ඒක ලොකු කැපවීමක්. ඔව්. ඒ කැප වුණු සියලු දෙනාටම අපේ හෘදයාංගම ස්තුතිය. ඒ සෙනෙහස ඔබට පුද කරමු. මේ අවුරුදු සමයේදී කොවිඩ් ගන්නත් එපා දෙන්නත් එපා. ඒක හොඳ පණිවුඩයක්. ඒ පණිවුඩෙන් ඒ අදහසින් අද අපි මේ කතා බහට සමාප්තිය සටහන් කරනවා. පද්මා ගුණරත්න වෛද්‍යතුමියටත් පාලි තබ්බේකෝන් වෛද්‍යතුමාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමින් මේ කටයුතු මේ විදිහට